පස්සේ දශක දෙකකට පසුව LTTE ප්‍රධානතම උතුරේ බලකොටුවක් වූ මල්ලාවි නගරයේ සිංහ දජය ලෙලදෙන මොහොතයි මේ අප සටහන් කරන්නේ. අවුරුදු 20කට පස්සේ සිංහ කොටිය ලෙලදෙන්නේ මල්ලාවි වල. LTTE ගහනේ තිබූ මල්ලාවි නගරය යුද හමුදාව මුළුමනින්ම අත්පත් කරගෙන සිටිනවා. මෙම මල්ලවි නගරය උතුරේ වැඩිම සිවිල් පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් මෙන්ම LTTE ප්‍රධානතම මරමස්ථාන පිහිටි නගරයක් ලෙස සැලකිය හැකි. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මදුවදිනී බිරිඳගේ උපන් ගම ඌයේ මේ මල්ලවි නගරයයි. එමෙන්ම මේ නගරය තමයි එලික්ස් සෝල්හයිම් වැනි පුද්ගලයන්ට නවාතැන් දුන් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිපාලන නගරය ලෙස ලෝකයට හඳුන්වා දුන් ප්‍රදේශය. කියන්නේ මේක දාලා යන්න හදපු ස්ථාන නෙමෙයි. ඉතින් මේ විදිය විශාල ජනගහනයක් හිටපු නගරයක් දැනට දාලා ගියා කියලා කියන්නේ ඔවුන්ගේ පරාජය මේ එකම අපිට පේනවා. දැන් මේ ඉන්නේ මල්ලාවි නගරේ. මේ තමයි මල්ලාවි ටවුන් එක. මේ තමයි තුරුක්කාය සිට මල්ලාවි හරහා මාන්කුලම් යන ප්‍රධාන මාර්ගය. මේ මල්ලාවි නගරය අත්පත් කරගන්න අපි හොඳ සැලසුමක් ඇතුව තමා අපේ සබලුන්ගේ ශක්තිය තහ ධෛර්යය යොදාගෙන තමා අපි මේ මල්ලාවි නගරය අත්පත් කරගත්තේ. ඒ සබලුන්ගේ හොඳ මානසිකත්වය සහ අපිට ලැබුණු හොඳ නායකත්වය යටතේ අපිට මේ නගරය අත්පත් කරගන්න ලැබුණා. කිලිනොච්චිය හැරුණ විට රාජ්‍ය බැංකු පිහිටා තිබෙන LTTE ග්‍රහණය පවතින එකම ප්‍රදේශය මල්ලාවි නගරයයි. කැනඩාව ප්‍රංශය වැනි රටවල මෙහි ජනතාවගේ ඥාතීන් බහුල ලෙස රැකියාවල නිරතව සිටීම බැංකු සේවාවලට ඉඩ ලැබීමට හේතු විය හැකියි. එහෙත් LTTE ඔවුන්ගේ ඊලාම් බැංකුවක් මෙහි පිහිටුවා තිබෙන අතර ජනතාවට මුදල් තැන්පත් කිරීමට ඉඩ දී ඇත්තේ එහි පමණයි. විදේශීය රාජ්‍ය නොවන ආයතන ගණනාවකම උතුරේ මූලස්ථාන මෙහි පිහිටුවා තිබෙනවා. මාන්කුලම් දක්වා පාසල්, රෝහල්, තැපල් කාර්යාල ඇතුළු පොදු සේවා ගොඩනැගිලි මෙම නගරයට කේන්ද්‍ර වී තිබෙනවා. පොදු දේපළවලට හා ජනතාවට හානියක් නොවන ලෙස මල්ලාවි නගරය මුදාගනු ලැබුවේ මේජර් ජෙනරාල් දගද්දස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකයයි. කිල්ලොච්චියේ රෝහල හැරුණු විට LTTE ගහනේ පවතින විශාලතම රෝහලද මල්ලාවි රෝහලයි. කොයිතරම් පිරිසක් LTTE ඔබේ ප්‍රහාරවලින් මරුමට පත් වුණාද? ජීවිත මං හිතන්නේ 25ක් විතර මගේ බලතුරු අපි ලබා ගත්තා. ඊට අමතරව 80ක් 90ක් වගේ ආසන්න ගෝල් ප්‍රමාණයක් සිදුවලා මොකද අපිට මග දිකට හම්බුණා. ඒ ගෝල්කාරයන්ට බෙත් කරලා දීච්ච තැන් තිබ්බා. එහෙම එහෙම තැන් තිබුණා. මේ අතර 58 වන සේනාංකය පුනරින් කොඳු නාරටිය ලෙස සැලකෙන නාචි කුඩා අක්කරයන් කුලම් LTTE ආරක්ෂක බැම්මේ තවත් විශාල ප්‍රදේශයක් අද බිඳ හෙන්නු ලැබුවා.